මොකක්කරි චලීය ද්‍රාවණයක් තියෙනවලු. ඔය චලීය ද්‍රාවණය ඒ කියල කෙනෙක් ඉන්නවලු. ඒ කෙනෙක් කෙනාගේ සාන්ද්‍රණය කාලයත් එක්ක නිකම්ම අඩු වෙනවලු. ඒ අඩු වෙනකොට සී නම් කියලා වායුවකුත් පිට වෙනවලු. කියනවනේ සී කියන වායුව අවර්ණ වායුවක් කියලා පළවෙනි අර දීලා තියෙන නේමකේදී. හරිද? දැන් අපිට ඔහම කිව්වහම එකපාර මොකද්ද කියලා හිතා ගන්න බැහැ නැත්තරම. එහෙම සාන්ද්‍රණය කාලයත් එක්ක නිකම්ම අඩු වෙන සංයෝග තියෙන. ඒ කියන්නේ ඒකලෝ ස්ථායි නැහැ. ඒ ජලීය ද්‍රාවණය ස්ථායි නැහැ. එයා වෙන සංයෝගයක් බවට පත් වෙනවා. අපි ඒවට කියනවා වියෝජනයක් කියලා. හරිද? ඒකෙන් අපිට වෙන ප්‍රතිකාරකයක් ඕනේ නැහැ. එයාට පුළුවන් තනියෙන්ම වෙන සංයෝගයක් බවට පත් වෙන්න. කොහොම වියෝජන වෙ තනියෙන්ම වියෝජන වෙන සංයෝග කිහිපයක් තියෙනවා සිලබස් එකේ. ඔය එක්කෙනෙක් තමයි නයිට්‍රස් සම්ලේ. HNO2 කියන එක්කෙනා. එයා හුඟක්ම ස්ථායි යම්නේ. එයාලා අපිට සාමාන්‍ය ලැබ් එකේ හදලා තියාගන්න බෑ. එයා අපි ටික දවසක් කිහිපයක් බලනකොට එතන නයිට්‍රස් නැහැ. ඒක නයිට්‍රික් බවටයි නයිට්‍රික් ඔක්සයිඩ් මම අවරණ කියලා ලියලා තියෙන්නේ. ජලයේ බවටයි නිකම්ම පත් වෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ් කියන එකන ටක් ගාලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා ඔක්සිජන් තිබ්බම. ඔය නයිට්‍රස් වගේම අනිත් උදාහරණ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක. ඒක නම් අහලා තියෙනවනේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි කොහොම තිබ්බහම ටික කාලයක් යනකොට ජලයේ බවටයි ඔක්සිජන් බවටයි වියෝජනය වෙනවා. ඔය ප්‍රතික්‍රියා දෙකම උෂ්ණත්වයේ වැඩි කළොත් එහෙම ඔය අනිත් පළ බවට පත් වීමේ ශීක්‍රතාව වැඩි වෙනවා. උෂ්ණත්වයේ වැඩි වුණත් වියෝජනය වැඩි වෙනවා. දැන් අපි ඊගාව කරුණ තියා බැලුවම අපිට ලක් ගාලා හිතාගත්තා දැන් උතර සංයෝග දෙකක් තිබ්බනේ අපිට. HNO2 H2O2 කියලා ওই දෙකෙන් කවුද කියලා අඳුර ගන්න ඕනේ. හරිද? දැන් ඔය HNO2 තාපි වියෝජනය වුණොත් NO අවර්ණ වායුව හැදුණාට ඒක ටික වෙලාවක් ගියාම දුබුරු පාට වෙනවා. හරිද? ඒ හින්දා එතන දැන් මම අර ගානේ කියනවනේ ඔය හැදෙන වායුව අවර්ණයි කියලා. දැන් HNO2 තාපි වියෝජනය වුණොත් හැදෙන NO හැදිලා NO2 බවට පත් වෙන එයා දුබුරු පාටයි. හැබැයි H2O2 වලින් හැදෙන වායුව කියන්නේ ඔක්සිජන් එයා අවර්ණයි. ඒ හින්දා එක ගොඩක් වෙනකොට කවුද වෙන්න පුළුවන්? ඒ කියන සංයෝගේ H2O2 කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් C කියන්නේ ඔක්සිජන් වායුව. මේක අපිට තවත් හරියටම මේ කන්ෆර්ම් කරගන්න පුළුවන් ඊගාව කරුණට බැලුවහම. මම මේ කියන්නේ ඇයි මම H2O2 තෝරගත්තේ කියලා. දැන් ඔය වියෝජනය වෙනකොට මොකද වෙන්නේ? එයා අඩු වෙනවනේ. එයා වියෝජනය කරන මොකක්hari සංයෝගයක් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් එයාගේ ප්‍රමාණය අඩු වෙනවනම් ජලීය ද්‍රාවණය මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. මොකද C සමානයි N බෙදීම V. V නියතව තියනකොට N අඩු වෙනවනම් සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. හරිද? මම තව ලක්ෂණයක් කියනවානේ. ජලීය ද්‍රාවණය ආම් එකක් මේ අර කියනනේ ඊට කලින් එකේ කළුදුඹුරු ඝන සංයෝගයක් දානවා කියලා. ඔය ඒ කියන ජලීය ද්‍රාවණේ කොටසකට. හරිද? කළුදුඹුරු සංයෝග දෙකක් හම්බ වෙනවා අපේ සිලබස් එකේ. එක්කෙනෙක් තමයි සිල් ඔක්සයිඩ්, අනිත් එක්කෙනා මැංගනීස් ඩයොක්සයිඩ්. හරිද? මේක දැක ගාම හොඳට පාඩම් කරපු එක්කෙනා ටක් ගාලා මතක් කරන ආමේ කියන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් කියන තමයි. මොකද මැංගනීස් ඩයොක්සයිඩ් කුයි H2O2 අතර ප්‍රතික්‍රියාවක් අපේ සිලබස් එකේ තියෙනවා. හරිද? සිල් ඔක්සයිඩ් එකක් තියෙනවා. හරිද? ඕලර මතක් වෙන්න ඕනේ අපිට ඔය මැංගනීස් ඩයොක්සයිඩ් එක තමයි ගොඩක්ම ප්‍රතික්‍රියාව හම්බෙන්නේ. H2O2 ද්‍රාවණය තුලට MnO2 එකතු කළ විට H2O2 හි වියෝජනය වේගවත් වේ. ඒ කියන්නේ අපි මැංගනීස් ඩයොක්සයිඩ් ටික H2O2 ද්‍රාවණයට දැම්මොත් එහෙම අර විදියට ඔක්සිජන් හැදෙන ශීක්‍රතාවය වැඩි වෙන්න ඕනි. හරිද? ඒ කියන්නේ MnO2 කියන එක උත්ප්‍රේරකයක් විදියට හැසිරෙනවා H2O2 වල වියෝජනය වැඩි කරන්න. හරි. මේක තවදුරටත් පැහැදිලි කරනවා ඊගාව කරුණු දෙකක් ගැන. මේ ගණන් මේ ප්‍රශ්න කරනකොට හැමතිස්සම ඔක්කොම කරුණු ටික කියවන්න ඕනි. හරි. දැන් තව එකක් තියෙනවා අර මං කියපු මං කියවන B කියලා සංයෝගයක් තියෙනවා කියලා. B ඒ B කියලා සංයෝගයක් තියලා කළුදඹුරු අන්න ඒ සංයෝගෙම ආයි පාරක් අපි දානවා H2O2 වලට. හැබැයි ඒ දාන්නේ H2O2 නිකම්ම නෙමෙයි මේ MnO2 නිකම්ම නෙමෙයි මාත්‍ය ආම්ලික කරලා. හරි, මාත්‍ය ආම්ලික කළාට පස්සේ MnO2 H2O2 ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න වෙන විදිහකට. දැන් මේ MnO2 කලින් ප්‍රතික්‍රියා කළේ උත්ප්‍රේරකයක් විදිහට. දැන් මේ අවස්ථාවේ ඒක වෙනස් වෙනවා. ඕගොල්ලන්ට කියනවා ආම්ලික කරලා Mn අර B දැම්මට පස්සේ හැදෙනවලු ලාරෝස පාට ද්‍රාවණයේ මේ අවර්ණ වායුවයි ආයි පාරක්. ඒ කියන්නේ මාධ්‍ය ආම්ලික කරාට පස්සේ වාට ලාරෝස පාට ද්‍රාවණයක් හම්බෙනවා කියන්නේ MnO2 Mn2+ අයන බවට ඔක්සිහරණය වෙලා තියෙනවා. හරිද? එතතර ඔක්සිකරණ ඔක්සිජන් ප්‍රතික්‍රියාවක් වෙන්නේ. මාධ්‍ය වෙනස් වෙච්ච ගාම මාධ්‍ය ආම්ලික ආම්ලික වෙච්ච ගාම ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ ටික ටක් ගාලා මතක් වෙනවා පාඩම් කරලා තිබ්බනම් P බ්ලොක් එක. හරිද? හරි. දැන් ඒ ටික තේරුණානේ.
ඊට පස්සේ බලනවා දැන් අපිට තව සංයෝගයක් ගැන කියනවානේ. එතන කියනවා D කියලා ආයි අර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයට D කළු ඝන සංයෝගයක් එකතු කළාම සුදු ලවක් ශේපයක් ලැබුණනේ. ආයිත් කියනවා ඒ අර D වලට D කළු ඝන සංයෝගයට HCl දැම්මම සුදු ලවක් ශේපයක් හම්බුණාලු. ඒක රත් කරනකොට අවක් ශේපෙ දිය වුණාලු. ඔය E කියන ද්‍රාවණය තනු කැමෝනියා වල දිය වෙන්නේ නැල්ලු. D කියන සංයෝගයට තනු HCl දැම්මම සුදු ලවක් ශේපයක් හම්බෙනවා. දැන් තනු HCl දැම්මම අපිට අයන විදිහට H+ අයනයි Cl- අයනයි හම්බෙනවානේ. අරද ජලීය ද්‍රාවණයට H+ අයනයි Cl- අයනයි හම්බෙනවා. ඕලොත් මතක තියෙන්න ඕනේ H+ අයනත් එක්ක සාමාන්‍යයෙන් අපිට කොහෙවත් අවක්ෂේප හදනේව හම්බෙන්නේ නැහැනේ. මොකද H+ හදන සංයෝග ඔක්කොම වගේ ජලයේ තිය වෙනවා. HCl, HBr, HI මොනවා හරි වගේ සංයෝග ඔක්කොම ජලයේ තියෙනවා. එහෙනම් ওই අවක්ෂේපය හැදෙන්න ඕනේ ජලීය ද්‍රාවණයට අලුතෙන් ආපු Cl- අයන එක්කනේ. ඒ කියන්නේ D වල ඉඳපු කැටායනෙකුයි Cl- අයන එකතු වෙලා සුදු අවක්ෂේපයක් හැදෙන්න ඕනේ. ඕක තේරුම් ගන්න ඕනේ උතරේ. තේරුණාද? D වල ඉන්න කැටායනෙකුයි Cl- අයනයි එකතු වෙලා තමයි සුදු අවක්ෂේපයක් හැදෙන්න ඕනේ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ කවුද වෙන්න පුළුවන් අය කියලා. ඔයාලට මතක ඇති Cl- වල අවක්ෂේප තුනයි අපිට හම්බෙන්නේ. එක්කෙනෙක් Cl ක්ලෝරයිඩ්, අනිත් එක්කෙනා ලෙඩ් ක්ලෝරයිඩ්, අනිත් එක්කෙනා මර්කරි. රසතිය වලට අදාළ හම්බෙන්නේ. අපි එයා ගැන වැඩි කතා කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ Cl ගැනයි, ලෙඩ් ක්ලෝරයිඩ් ගැනයි. එතන ඔය දෙක හම්බෙච්ච ගාමට අපිට ඊගව ලක්ෂණය කියනවා නේද? අදාළ අවක්ෂේපයේ තියෙන ද්‍රාවණය රත් කළාට පස්සේ වෙන උණුසුම් කරනකොට දිය වෙනවා කියලා. ওই ලක්ෂණය පෙන්වන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් විතරයි. ඕක Cl ක්ලෝරයිඩ් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේපයේ ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හැබැයි Cl ක්ලෝරයිඩ් එක ඇමෝනියා වල දිය වෙනවා. දැන් අපි ඔය D හොයාගන්නනේ ඔච්චරලා දැන් අපි දැන් අලුවේ. එහෙනම් ඔය D කියන සංයෝගය තුළ ලෙඩ් තියෙන්න ඕනි. හරිද? ඊට පස්සේ අපිට බලන්න ඕනේ දැන් අතන කියනවනේ ප්‍රශ්නය D කියන එකේනා කළු අර H2O2 වලට දානවා කියලා D කළු ඝන සංයෝගයක් කළු පාට ඝන සංයෝගයක් H2O2 ද්‍රාවණයට. ඒතර D වල ලෙඩ් තියෙන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ එතකොට D වල මොනවාද කළු පාට ඝන සංයෝග තියෙන්නේ කියලා. මොකද තියෙන්නේ? ලෙඩ් සල්ෆයිඩ්. ලෙඩ් සල්ෆයිඩ් කියන එක ජලයේ දිය වෙන්නේ කළු පාට අවක්ෂේපයක්. ලෙඩ් සල්ෆයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක අර ලේසියම ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ලෙඩ් සල්ෆේට් කියන එක කෙනා හදනවා. ලෙඩ් සල්ෆේට් කියන එක කෙනා සුදු පාට අවක්ෂේපයක්. හරිද? ওই විදිහට තමයි උත්තර ටික හොයාගන්න ඕනේ.